පුදුමාකාර ජීවිතයේ ඉහළ පහළයන් ගැන අවබෝධයෙන් ජීවිතයට සූදානම් වෙන්න ආරාධනා කරනවා අදත් එකතු වෙන්න business at 25 සමගින් ව්‍යාපාරිකයන් අතර වැඩිම අවධානයක් යොමු වෙන තැනක් තමයි කොටස් වෙළඳපළ කියන්නේ පසුගිය සතියේ කොළඹ කොටස් වෙළඳපළේ උච්චාවචනයන්ටයි මේ අවධානය කොළඹ කොටස් වෙළඳපොලේ පසුගිය සතියේ පිරිවැටුමු රුපියල් බිලියන 12.46ක්. පසුගිය සතියේ සියලු කොටස් මිල දර්ශකයේ සාමාන්‍ය වර්ධනය 1%ක අගයේ පවතිනවා. S&P ශ්‍රී ලංකා 20 දශකයේ සාමාන්‍ය වර්ධනය පසුගිය සතියේදී 2%ක් බවයි කොටස් වෙළඳපොල සඳහන් කරන්නේ. මාර්තු 4 වන දිනට වෙළඳපොල ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 5078.83ක් ලෙස සටහන් වෙනවා. මාර්තු 4 වන දිනට වෙළඳපොල ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 5078.83ක් ලෙස සටහන් වෙනවා. හපුගස් දෙන්න ප්ලාන්ටේෂන් උඩුපු සැලාව ප්ලාන්ටේෂන් සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුරන්ස් මහවැලි කොකනට් ප්ලාන්ටේෂන් හා ද ඔටෝඩ්‍රෝම් පසුගිය සතියේ ඉහළම වර්ධනයක් පෙන්නුම් කළ කොටස් ලෙස දැක්විය හැකියි. ශ්‍රී ලාංකික ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නැවුම් තොරතුරු කිහිපයකටයි අප දැන් යොමු වන්නේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ හෙවත් AAT ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. එහිදී 2021 වසරේ AAT සමාජිකත්වයේ සඳහා සුදුසුකම් ලැබූ සමාජිකයන් 325 දෙනෙකු සඳහා සමාජිකත්වයේ පිරිනැමුණා. කාණ්ඩ කිහිපයක් යටතේ උපාධි පිරිනැමීම සිදු කෙරුණු අතර උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය PMC තිලකරත්න මහතායි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සභාපති සංජය බණ්ඩාර මහතාද මෙම අවස්ථාව ෆින්ට්‍රික්ස් ෆයිනෑන්ස් ආයතනයේ තම විජයග්‍රාහී දසවස් පූර්ණයේ අභිමානයෙන් යුතුව පසුගියදා සමරනු ලැබුවා. පසුගිය දස වසර තුළ ෆින්ට්‍රික්ස් ෆයිනෑන්ස් ආයතනය තම නවතම ආයෝජන ඉතුරුම් හා මූල්‍ය විසඳුම් රැසක් හඳුන්වා දී තිබෙනවා. මිස්ටර් රීගල් නමින් ආරම්භ වූ මෙම මූල්‍ය ආයතනය ප්‍රාග්ධනයේ නිතා ශක්තිමත් ආයතන කිහිපයක් සමග එක්වෙමින් ෆින්ට්‍රික්ස් ෆයිනෑන්ස් නමින් වඩා පුළුල්ව සහ ශක්තිමත්ව තම සේවාදායකින්ට අවශ්‍ය සේවා ලබා දෙනවා. ෆාස්ට් ග්‍රෝවින් ෆයිනෑන්ස් කම්පැනීන් ශ්‍රී ලංකා සම්මානයද දිනා ගැනීමට ෆින්ට්‍රික්ස් ෆයිනෑන්ස් ආයතනය සමත් වුණා. දේශීය විශාලතම ඉතුරුම් විශේෂිත මූල්‍ය ආයතනය වන ජාතික ඉදිරිකිරීමේ බැංකුව 2022 වසරේදී 150 වන සංවත්සරයේ සැමරීමට නියමිතයි. 1972 වසරේදී එවකට මුදල් අමාත්‍ය එන්.එම්. පෙරේරා මහතාගේ සංකල්පයකට අනුවයි ජාතික ඉදිරිකිරීමේ බැංකුව ස්ථාපිත කෙරුණේ. තම විජයග්‍රාහී ගමනේ තවත් එක් සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් ජාතික ඉදිරිකිරීමේ බැංකුව නවතම සේවාවක් හඳුන්වා දුන්නා. විශාල මුදල් ප්‍රවාහයන් එක් එක් වශයෙන් වඩාත් සුරක්ෂිතව සහ එවෙලෙම ඕනෑම බැංකුවකට ප්‍රේෂණය කිරීමේ පහසුකම හෙවත් තත්කාලීන දළ පියවීම් පද්ධතිය භාවිත කිරීමේ පහසුකම සේවාදායකයින්ට හිමිවනවා. ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ RTGS සමාජිකත්වයේ ලබා ගැනීම සඳහා වන විශේෂ උත්සවයක් පසුගියදා පැවති අතර ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ සභාපතිනි කේෂියා ජයවර්ධන සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. සිරුරේ බර අඩු කිරීමේ සැත්කම් 100ක් සිදු කළ පළමු පෞද්ගලික රෝහල බවට ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහල පත්වුණා. ඒ ලංකා හොස්පිටල් ගමන් මගෙහි සුවිශේෂී සංදිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ශල්‍යකර්ම සිදු කරන අතර පැය 48ක් වැනි සුළු කාලයක් තුළ රෝගීන්ට රෝහලින් පිටව යාමටද හැකියාව ලැබෙනවා. මෙම ශල්‍යකර්ම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා ලංකා හොස්පිටල්ස් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ලංකා හොස්පිටල් ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහාචාර්ය තේජාන් විජයරත්න යන මහතුරු නැතුළු විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණ කටයුතු වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ පෙළේ සංවිධානයක් වන SSC පදනම ආරක්ෂණ සංධානය හා එක්ව නෝගුටි යන තේමාව යටතේ ළමුන්ට එරෙහි හිංසනීය වැරැක්වීමේ ජාතික වැඩසටහනක් එළිදැක්වුවා. කොළඹ ගොවිතේ ආයතන පරිශ්‍රයේදී මෙම එළිදැක්වීම සිදු කෙරුණේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ළමා ආරක්ෂණය වෙනුවෙන් ස්වේච්ඡා තානාපතිවරුන් පත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. මෙම ස්වේච්ඡා තානාපතිවරුන් එක්ව මෙරට දරුතරියන් සඳහා සුරක්ෂිත වටපිටාවක් බිහි කිරීම සිදුවනවා. උමාරා සිංහවංශ හරින් විජයරත්න ආදිත්‍ය වැලිවත්ත එක්ව සිදු කළ විශේෂ ගීතයක්ද මෙහිදී එළිදැක්වුණා. වෙනස් වන ලෝකයේ නැවුම් ව්‍යාපාරික තොරතුරුත් සමගින් හමුවෙමු ලබන සති අන්තයේදීත්.